අරලිය මහා ගොබ්බයිනේ. ඔයාට පේන්නේ නැද්ද මාව අරලිය මලක් වගේ නැතුව රොසු මලක් වගේ? ඒක ඒ වගේ පෙවුනා. දුරට අරලිය මලක් වගේ. ළඟදී දිනන රෝස මලක් වගේ. ඒක නෙවෙයි. ඔයා අහන්නේ නැද්ද මං පන්සල නැහැ කියලා? ඔයා මාර කතාවන්නේ කියන්නේ. මන් ඔයාට ගියේ පන්සලට ගිහලා මොකද්ද වෙන්නේ කියලා බලන්න කියලා. දැන් දිනපතාම පන්සල යනවද? නෑ නෑ. හැමදාම පන්සල යන්නේ නැහැ. පන්ති තියෙන හැම දවසකම යනවා. හැමදාම පන්ති නැද්ද? නෑ. මං හිතන්නේ දවස් දෙකක් නෑ පන්ති. ඉතුරු හැම දවසකම තියෙන. ඔය හැම දවසකම තීරණ වෙනවද? ආ නෑනේ. ඔයා ගම කෑවනේ. ඇයි? ඔයා හරියට කිව්වේ හැමදාම පන්සල් එනවා වගේනේ. ඉතින් හැමදාම එන්නේ නැද්ද? මට නම් තාම පන්සලේදී නම් හම්බුනේ නෑ. හැබැයි දවසක් පාරදී නම් හම්බ වුණා. හරි හරි. කොහමද වැඩේ කරගෙන යනවකෝ? හරිද? මොනවද දන්නේ අපිට ලැබෙන්නේ? ඇයි මං ඔයාලට කිව්වේ? අංක එක දිලුම්ම ලැබෙනවා. එතකොට අංක දෙක? අංක දෙක දවසක අතර පොඩි ගාණක් ලැබෙයි. පාලුවටද සියම් බලාකන්නේ? නෑවේ වැටලා තිබ්බා. ලොකු හාමුදුරුවෝ තාම වැඩිය නෑනේ. ඉතින් පාලු? උඹේ ලොකු හාමුදුරුවෝ නැති නිසා පාලු. හොඳයි. ලොකු හාමුදුරුවෝ ඉන්නකොට මොනවද පාලු නැති වෙන්න කරන්නේ? ඇයි මට බඩ කතා කියලා දෙනවනේ? අපෝ ඉතින් ඕක නම් අපිටත් පුළුවන්. පාසක අම්මට ලොකු හාමුදුරුවෝ තරම් බණ කතා නම් කියන්න බැරිවි. බණ කතා නම් ලොකු හාමුදුරුවෝ දන්නව ඇති. හැබැයි මං නම් දන්නවා ඊටත් වඩා හොඳ කතා. ඇත්තට? ඔව්. දැන් ඔය මොනවද දන්න කතා? පොඩි හාමුදුරුවෝ අහලා තියෙනවද නිදි කුමාරිගේ කතාව? කවුද අපි? අයියෝ අහලා නැද්ද? අයියෝ අහලා නැහනේ. එතකොට අර අහස උසට ගිය මායාකාර බෝංචි වෙලද? ඒක නම්
මට පුළුවන් පොඩි හාමුදුරන්ට ඒ කතා කියලා දෙන්න. නෑ නෑ උපාසකම්මි. පොඩි හාමුදුරන්ට ඔය කතාව උනේ නෑ. සෝපත්. නෑ මේ පොඩි හාමුදුරෝ තනියෙන් හිටපු නිසා මම බැලුවේ මොකද කියලා. පොඩි හාමුදුරු මම බලා ගන්න. උපාසකම දෙයියන්. සෝරත ගිහිදරු අහන්න ඕනි කතා සෝරත අහන්න ඕනි නෑ. සෝරතට ජීවිතයට යමක් ගන්න ඕනි නම් බුදුන් වහන්සේගේ සංසාර ගමනේ කතා 550ක්ම තියෙන. එහෙමයි අපි හාමුදුරනේ. ඒව තරම් අර කතා ලස්සන නැද්ද? ලස්සන ගැන නෙවෙයි සෝරත අපි බලන්න ඕනි. ජීවිතේ ඉගෙන ගන්න දෙයක් තියෙනවද නැද්ද කියන එක ගැන. ගිහියෙකුට වඩා පැවිදි ජීවිතයක් බොහොම වෙනස්. හරිම සංසුන්. එන්න අපි යමු. දැන් නීති කතා කරන්න පටන් ගන්න. කවුද? අර දරපාන. ඒ පොලිසියට මොකද උනේ? ඌ හදන්නේ මාව කූඩු කරන්න. කූඩු කරනවා මම මොකක්? මොකද අතක් කරලා රෙස්පෙක්ට් එක බැස්සේ නැහැ. මොනවද තිබිලාද උන්ට? ඒ පාරුගිකුල ජීවත් වෙන එක. එනවා. ගමේ හාම මහත්තයා පොලිසිය ගෙනියන්න තරම් හිතේ හයියක් ඕකට. පොලිසිය මාට බැන්නද? මාට බනින්න. පොලිසිය එනේ තුමා පොලිසියත් අයින් කළා දානෝ. පොලිසියෙන් වාට බැන්නේ නැත්තම් ඇයි ඔච්චර කේන්ති ගන්නෙ? බැන්නේ නැත්තේ මේ මිනිස්සු දන්න නිසා. මොකක්ද? කාටද කර කරන්න ඕනේ කාටද නැත්තේ කියලා. මේ එතකොට දරපාම මොකද කිව්වේ? හුහුවහනවා මේ. ඇයි අපි ඔය කූඩු දාන්නේ නැත්තේ? ඔයාලගේත් වැරදිනේ. මොකද වැරද්ද? මොකක්ද? ඔය වගේ පොඩි සිද්ධියකට දෙන්නෙක් එකතුලා ඒ මනුස්සයට ගහලා. ආ එතකොට ඔයත් දැන් ඌගේ පැත්තේද? මං කාගේවත් පැත්ත නෙමෙයි තිලා. ඒ වුණාට මං දැනගත්තා. ওই පටන් ගැම්ම විතරයි. කත පටන් ගැම්ම? ඈ? පොලිසිය අනේ එක. අර රංගයා මේ පැත්තේ කරක් ගහනකොට මං දැනගත්ත පොලිසියම කත ළඟ කියලා. ආ දරුවා හරියට හදා ගන්න ඕනේ. දෙන්නේ කතා කරනකොට මැදට පැල කරදර කරනවා. ඉතින් යා ළමෙක් නේ. ළමයි කොහොමද ඒව දන්නේ? මෙමෙ නාත ගන්නවා. යනහැන්න පැත්තකට. මෙලා කියවනවා මෙතන. Thank you.
නරකද ඉස්කෝලේ මහත්තයා? අපේ ගමේ පොඩි දරුවන්ගේ ඉස්කෝලේ හදන එක ගැන ආයිමත් ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කළොත්. අර මොකද? නෑ, ඒකට අපි හැමෝම එකතු වුණා නම් හොඳයි කියලා මට හිතුණා. මහත්තයලා මේවට සම්බන්ධ වෙනවට නම් ලොකු හාමුදුරුවෝ හරිම කැමති වෙයි. අපින් දැන් මේ ගමේනේ. එහෙනම් එහෙනම්. අපේ දරුවනුත් මේ ගමේ ඉගෙන ගන්නවා නම් අපිටත් ඉතින් යුතුකමක් වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි වෙලාව ගිහින් කතා කරමු. මගෙත් කෙස් පැහුනේ මේ රාජ්‍ය සේවයටමනේ. අපිටත් ඉතින් කරන්න යමක් පුළුවන්. එහෙනම් එහෙනම්. ඇමතිලා එක්ක මේවා කතා කරන්න ගියාම ප්‍රතිපාදන නැහැ කියාගෙනම තමයි කතාව පටන් ගන්නෙ. ඒත් ඉතින් මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාදවලට වෙන් කරන ගාන බලා ඉන්න තියලා යනවා. ඔහෝ, ඒවට ප්‍රතිපාදන තියෙනවා. ඒවට තියෙනවා. මොකද ඒවා රටේ අනිවාර්යම විය යුතු දේවල්නේ. රටේ කොනේ ගම් තුලානවල කොයි තරම්නම් දරුවෝ ඉගෙන ගන්න විදියක් නැතුව දුක් විඳිනවද? ලොකු හාමුදුරුවෝ කියන්නේ ඒක ඉතින් ඒ දරුවන්ගේ කර්ම ශක්තිය අනුවත් වෙනවා ඇති. මොනවදයිසි මේ ජෑම්පාන් කේස්? එමිනට වනිස් කිරිය අපි කුණගෙන ඉන්න දෙන්නේ නැතුව තම්සර් මොනවද මේ කරන්නේ? උගේ කටවැඩිය ඇමතුමා ඒකයි ගැහුවේ. මේ රංග අයින්සක මිනිහෙකුට ගුටි දෙන එක චණ්ඩිකමක් නෙමෙයි, තේරුණාද? එහෙනම් එහෙම නෙවෙයි, මේ ඔබතුමා ළඟ වැඩ කරන මිනිහෙක්ගේ පුතෙක් කියලා ඔබතුමාට පාට් එකක් දැම්මොත් මොකද කරන්නේ? ඉතින් මොනවා වෙනවද? ගෙන ගන්නවද? මංචනායක පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු වෙනස් වෙනවා. තේරුණාද? අපිට අද මේ තියෙන බලය අපේ දරුවන් ගතට එන්නේ නැහැ. ඒක දුක් විඳින පන්ති උන් ගතට යනවා. එහෙමකින් උන් අපේ දරුවන්ට පාඩු දානවා. ඒක තමයි මේ ලෝකේ හැටි. අමතමා මට උපංගමේ මේ ගන්නෙක් වෙන්න බෑ. හරි හරි හරි. තම්සිට ඕන දෙයක් කරගන්නවා. හැබැයි රජෝ මට කියන්න එපා අරකද මේකද අරයට කතා කරන්න මෙයාට කතා කරන්න කියලා. තම්ස ඕනම දෙයක් කරගන්නවා. හරිනේ? නෑ නෑ අමතමා. ආයේ එහෙම දෙයක් වෙන්නේ නෑ. එදා අපි දෙන්න පොඩ ඉක්මන් වුණා. ඒකයි උනේ. ඔය කියන්නේ? මූ වැඩ කරන්න ඉතින් මංච නායක යටතේනේ. දැන් ඉතින් පැහැදිලිනේ ඊළඟ පරම්පරාවට මොකද වෙන්නේ කියලා. හරි. දැන් කියනකො බලන්න අපේ වැඩේට මොකද වෙන්නේ කියලා. අපිටවා. දැන් පොඩි එකා රංගත් එක ගොඩක් හිතවත්. මදි 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 මදි. අපෝ මදි. මොනවද මදි? නෑමතුම මදි තව 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 හිතවත් වෙන්න ඕනේ. ඇයි පොඩි කතා වුන්සගේ බයිසිකලේ නැගලා යනව නේද? බයිසිකලේ ගියාට මංචනායක මහත්තයා තව මදි තව ගොඩක් හිතවත් වෙන්න ඕනි. දැන් නම් මේ මදි. හැමතුවා මේ හදන්නේ මේ පොඩි කයි හිතවත් කරගන්න නෙවෙයි. එන පොඩි කගේ අක්කවත් හිතවත් කරගන්න. මේ රජු මේ වැඩේට අක්කව සම්බන්ධ කරගන්න බෑ, තේරුණාද? සඳට අපි ලං වෙලා. ඒ වුණාට එමුතුමා මගේ වැඩේට අක්ක වුණා. රංග, තමුසේගේ වැඩ අපිට වැඩක් නෑ ඉසි. අපිට ඕන අපේ වැඩේ හරියට කරගන්න. අපි මෙහෙම කරමු. දැන් ඔය රංග කියන්නේ රංගට දැනෙන දෙයිනේ.
ඒකින්ද මංචනායක අපි තව ටික කාලයක් ඉන්නු. මොකද ඔය පන්සලේ තියෙන වස්තුව නරක් වෙන එකක් ඈ. ගම්මානෙම ජීවත් කරන්න ගම්මානෙ විතරක් නෙවෙයි එහෙනම් කැලේ ඉන්න සත්තු හදිස්සියේ වැව හිඳුනා මුළු ගමටම වතුර නැති වෙනවා වගා පාළු වෙනවා ඒ විතරක් නෙවෙයි සත්තුන්ටත් බොන්න වතුර නැති වෙනවා ඒ කතාව නම් ඇත්ත අපි ඒ ගැන හිතලම නැහැ වාම්දරෝ තමයි මටත් ඔය ටික කියලා දුන්නේ. එතකොට වැව කියන්නේ මහ වටිනා සම්පතක්. මේ කියන්නේ අපි ගමේ වැව ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසානේ මම වැවට නාන්න ගියාම සබන් කොලයක්වත් දාන්න එපා කියන්නේ. මේ අපි එනම් පන්තියට යමුනේ දැන් කට්ටි එනවෙත් ඔය හම්දුනේ තුවාලු නේද නෑ තුවාලු නෑ උපාසකම්මට තුවාලු නෑ නෑ පොඩි හම්දුනේ මගෙල වැරද්ද ජෙලෝ යෝගට් ශ්‍රී ලංකාවම කිරෙන් පෙරට මොකද නැත්තේ කතා කරන්නම් බැරිය අනුන්ගේ මල්ලට්ටි වලට අත ගහලම එපුරුදු මරු කතාව අනුන්ගේ මල්ලට්ටි වලට අත ගහලා තමයි පුරුදු